Buduhanduru Loka Urumete Daya de Karapu Lokuma Daya de Tama Nivan Dakine Margle Nivan Dakimi Margle Ere වෙන කිසිම දෙයක් උන්වහන්සේ අවුරුදු 45 තිස්සේ කරපු ධර්ම දේශනාවලින් ප්‍රකාශ වෙලා නැහැ. ඒ නිසා බුද්ධ ධර්මය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් දකින්න මාර්ගය. සින්සපා සූත්‍රයේදී ඒ සින්සපා සූත්‍රය එන්නේ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ දෙවෙනි කොටසේ 294 පිටේදී. එදී උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලිව ප්‍රකාශ කරනවා. උන්වහන්සේ බුද්ධත්වයේදී අනන්තවත් අප්‍රමාණවත් දේවල් අවබෝධ කරගත්තට ලෝකයට දේශනා කළේ නිවන් දකින මාර්ගය විතරයි කියලා. ඒකට හේතුව ඊට අමතර දේවල් උන්වහන්සේට අවබෝධ වුණත් ඒවායින් නිවන් දැකීමට උපකාරයක් වෙන්නේ නැහැ, නිවන් දැකීමට අදාළ වෙන්නේ නැහැ. ඒක නිසායි ඒවා දේශනා නොකර නිවන් දැකීමට අදාළ දේවල් විතරක් උන්වහන්සේ අවුරුදු 45 තිස්සේදී දේශනා කළ බව භික්ෂුන් වහන්සේලාට ඒ සූත්‍රයේදී වදාරන්නේ. උන්වහන්සේ පළමුවෙන්ම නිවන් දකින මාර්ගයේ ලෝකයට එළි කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී. ඒ සූත්‍රය එන්නේ සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ දෙවෙනි කොටසේ 270 කියන පිටුවේ. එහිදී උන්වහන්සේ ඒ නිවන් දකින මාර්ගයේ මුලින්ම හැඳින්වුවේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා. මධ්‍යම ප්‍රතිපදාව නම් මධ්‍යම ප්‍රතිපත්තිය කියලා. ඒ යෙදීම උන්වහන්සේ යෙදුවේ නිවන් දකින්න නම් අන්තගාමි විය යුතු නැති බව ප්‍රකාශ කරන්න. උන්වහන්සේ අවස්ථාවේදී පෙන්නපු අන්ත දෙකක් තමා එකක් අත්තිකිල මතානුයෝගය, අනික කාම සුකල්ලිකානුයෝගය. කාම සුකල්ලිකානුයෝගය කියන්නේ කංශප අල්ලාගෙන වෙයි ඉදීදීම. ඒක තමා උන්වහන්සේ කළේ රජගෙදර රජකුමාරෙක් වශයෙන් ජීවත් වෙන කාලය තුළ. උන්වහන්සේගේ පියාණන් වහන්සේ උත්සාහ කළේ සියලුම කාම සම්පත් ලබා දීලා සිද්ධාර්ථ කුමාරයන්ව ගිහිගේ අඳවා ගන්න. මොකද ශාස්ත්‍රකාරයෝ කියලා තිබුණා උන්වහන්සේලා සිද්ධාර්ථ කුමාරයන් කවදාහරි බුදු වෙන අය ගිහිගේ අත්හැරලා යනවා කියලා. ඒ ගිහිගේ අත්තල්ල ගිහිල්ලා උන්වහන්සේ කළේ නොඑක් ශාස්ත්‍රයෙන් ගාව ඉඳලා අන්තිම කාලේ වෙනකොට පස්වග මහණු ගාව ඉඳලා අත්තිකිල මතාන යෝගය පුරුදු පුහුණු කිරීම. ඒ කාලේ විශ්වාසයක් තිබුණා කයට දුක් දීලා කය හිංසාවට පීඩාවට පත් කළා
பூர்வ பாப கர்ம சக்தி அயங்கலாம சதா காலிக சப்பத்தவன நிவன லகா கரகான்ட்டு புடுவாங்க கீழே ஏகத் சாத்தகுணினே. එනිසා උන්වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ආරම්භයේදී ප්‍රකාශ කරනවා නිවන් දැකීමට නම් ඒ අන්ත දෙකෙම බිඳින්න ඕනේ. ඒකට අන්ත දෙකට යන්න නැතුව ඒ මැද ඉන්නකොට පිර තත්ත්වයේ තමයි මජ්ක්‍ධිම ප්‍රතිපදා කියලා විතර කරේ. ඒ ප්‍රතිපදාව ඒ සූත්‍රයේදීම ධම්මචක්ක පවත්තන සූත්‍රයේදීම තවදුරටත් විස්තර කරනකොට විශේෂයෙන්ම ඒ සූත්‍රයේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ඒ හතරෙන් එක සත්‍යයක් තමයි මාර්ග සත්‍ය, පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය, දෙක සමුදය සත්‍ය, තුන නිරෝධ සත්‍ය, අන්තිම සත්‍ය තමයි ඒ දුක්ඛ නිරෝධයේ නෙමෙති නිවන්ට යන මාර්ග සත්‍ය. ඒ හැඳින්වීම නාන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී අංග 8ක් දැක්වුවට ඒවා මේ පාරක යන පියවරවල් 8ක් නෙවෙයි. අවස්ථා 8ක් නෙවෙයි. එකම අවස්ථාවක පවතින පැතිකඩ 8ක්. සම්මා දිට්ඨිය තියෙනකොට තමා සම්මා දිට්ඨිය ප්‍රතිපලයක් වශයෙන් සම්මා දිට්ඨිය එකම තමා සම්මා සංකප්ප පහළ වෙන්නේ. සම්මා සංකප්ප සම්මා දිට්ඨිය තියෙනකොට තමා සම්මා වාචා පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත පේනවා, නිවැරදි දැක්මක් තියෙනවා. නිවැරදි දැක්මක් තියෙනකොට තමා නිවැරදි සිතුවිලි පහළ වෙන්නේ, නිවැරදි සිත් පහළ වෙන්නේ. නිවැරදි සිත් තියෙනකොට තමා නිවැරදි ක්‍රියාවල් පහළ වෙන්නේ, නිවැරදි වචන පහළ වෙන්නේ. නිවැරදි වචන, නිවැරදි ක්‍රියාවල්, නිවැරදි සිතුවිලි තියෙනකොට තමා ජීවිතයේ ව්‍යාපත්ව ගමන් කරන්න සම්මා ආජීව. ඒ ආකාරයෙන් තමයි ක්‍රමක්‍රමයෙන් සිත නිවන කරා ගමන් කරන්නේ. ඒකයි ඒකට මාර්ගය කියලා කිව්වේ. මාර්ගය කියලා මෙතෙන්දී හඳුන්වන්නේ පාරක් නෙවෙයි, ක්‍රමයක්, ක්‍රම විදියක්. ඒ මාර්ගය ලෝකයට උන්වහන්සේ දේශනා කළේ මාර්ගය සාක්ෂාත් කරගෙන තමම අවබෝධ කරගෙන බවයි මජ්ක්‍ධිම නිකායේන චූල සච්චක සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ චූල සච්චක සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කාණ්ඩයේ 540 වෙනි පිටුවේ ත්‍රිපිටකයේ. දින්දු උන්වහන්සේ කියනවා බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. බුදුහාඳුරු බුදු වෙලා, බුදු වෙලා කියන්නේ නිර්වාණය අවබෝධ කරගෙන නිවන් දැකලා බෝධාය අනිත් අයටත් නිවන අවබෝධ කරවන්න ධම්ම දේශනා කළයි කියලා. බුද්ධෝසෝ භගවා බෝධාය අවබෝධ වෙලා ධම්මං දේශී ධර්ම දේශනා කළයි කියලා. ඒකම ඒ කියනවා පරිබුතෝසෝ භගවා. උන්වහන්සේ නිවන් දැකලයි අනිත්‍ය නිවන් දැක්කුවේ කියලා. අංගුත්තර නිකායේ සුගත විනය සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන අංගුත්තර නිකායේ දෙවෙනි කාණ්ඩයේ 284 පිටුවේ. ඒකෙදි උන්වහන්සේ කියනවා නිවන් දැකේ මාර්ගය ගැන. කලින් කිව්වා මධ්‍යම ප්‍රතිපදාව කියලා, ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. සුගතිවිනි සූත්‍රයේදී ඒක හඳුන්වන්නේ බ්‍රහ්මචර්යං කියලා. උන්වහන්සේ එහිදී ප්‍රකාශ කරනවා මම විතරක් නෙවෙයි ලෝකේ මෙතෙක් පහළ වෙච්ච හැම බුදුරෙක්ම වගේම
මතුවේට පහළ වෙන හැම බුදුරෙක්ම ලෝකයාට දේශනා කරන්නේ පිරිසිදු බ්‍රහ්මචර්යාව කියලා. බුදුහාඳුරන්ගේ වචනවලින් කියනවා නම් සෝ ධම්මං දේශේති පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශේති කියලා. මේක සුගත විනය සූත්‍රය විතරක් නෙවෙයි තව සූත්‍ර ගණනාවකදී උන්වහන්සේ වදාරලා තියෙනවා. බ්‍රහ්මචර්යං කියන වචනයෙන් තේරුම් දෙකක් ලැබෙනවා. එකක් බ්‍රහ්මයාගේ චර්යාව කියන්නේ හැසිරීමට, බ්‍රහ්මයාගේ හැසිරීමට. ඒ වගේම බ්‍රහ්ම කියන වචයෙන් තියෙන ඉතා උතුම් උසස් කියලා. ඒ නිසා බ්‍රහ්මචර්යාව කියන්නේ උත්තම හැසිරීමක්. උත්තම චර්යාවක්. හිතෙන්, කයෙන්, වචනයෙන් කියන හැසිරීමක්. හිත, කය, වචනය උතුම් විදියට පවත්වාගෙන යෑම නිවන් දකින මාර්ගයක් කියන එකයි මේදී කෙටිම්ම කොටිම්ම කියවෙන්නේ. දීඝනිකායේ එනවා සූත්‍රයක් තෙවිද්ද සූත්‍රය කියලා. ඒ තියෙන්නේ දීඝනිකායේ පළවෙනි කාණ්ඩේ 594 පිටුවේදී. එහිදී මා බ්‍රහ්මයා අදහන බමුණෙක්ම ප්‍රකාශ කරනවා බ්‍රහ්මචර්යාවේ බ්‍රහ්මයාගේ හැසිරීමේ අංග ලක්ෂණ පහක්. අපරිග්ගව, අවේර චිත්තෝ, අභ්‍යාපාජ චිත්තෝ, අසංකිරිට චිත්තෝ, බසවත්ති කියන අංග පහ තමා බ්‍රහ්මයාගේ හැසිරීමේ තියෙන්නේ. එනිසා බ්‍රහ්මයාගේ බ්‍රහ්මචර්යාව පමණක් නෙවෙයි ඕල්ම කෙනෙක්ගේ බ්‍රහ්මචර්යාවකින් වර්ධනය වෙන්නේ, වැඩෙන්නේ, සම්පූර්ණ වෙන්නේ, පරිසුද්ධ වෙන්නේ මේ අංග පහ. අපරිග්ගහව කියන්නේ කිසිවත් දැඩිව අල්ලාගෙන නැහැ. අල්ලාගන්නේ නැත්තේ රාගේ යටපත් වෙලා තියෙන නිසා. සා ඒ අපරිග්ගව කියන්නේ විතරාගී චිත්ත ස්වરૂපයක්. ඒ විතරාගී චිත්ත ස්වરૂපය තමයි නිවන් දැකීමේ පදනම. විතරාගී, විත දෝෂී, විත මොහි පත්ත්වයට හිතපත් වුණා තමයි නිවන් දකින්ට පුළුවන් වෙන්නේ. අවේරෝ චිත්තෝ කියන්නේ බ්‍රහ්මයාගේ හිතේ කිසිම බයිරයක් නැහැ. බ්‍රහ්මයාගේ හිතේ වචනවල, ක්‍රියාවල ඒවා වෛරයෙන් තොරයි. අභ්‍යාපජ්ජ චිත්‍රෝ කියන්නේ කිසිම තරහක්, ක්‍රෝධයක් ඒ හිතේ නැහැ. තරහක් නැති හිත, ව්‍යාපාදයක් නැති හිත. අසංකිරිට චිත්‍රෝ කියන්නේ ඒක නිසා නොකිලිටි සිතක්. රාග, දෝෂ, මෝහ යටපත් වීම නිසා හිතේ කිලිටි නැති වෙච්ච පිරිසුදු සිතක්. වසවත්ති කියන්නේ ආත්ම දමනයක්, තමන්ට දමනය වෙච්ච හිතක්, සංවර වෙච්ච සිතක්. අන්න ඒ විදිහට හිතක් පවත්වා ගැනීම නුවන් දැකීමට අදාළයි, උපකාරවත් වෙනවා කියන එකයි බුදුහාමුදුරුවෝ අනුමත කළේ තෙවිද්දා සූත්‍රයේදී. උන්වහන්සේදී ප්‍රකාශ කළා උන්වහන්සේගේ ශ්‍රාවකයනුත්, බුද්ධ ශ්‍රාවකයනුත් බ්‍රහ්මචාරියාවේ හැසිරීලා නිවන් දකිනවා. මේ ආත්මේ නිවන් දකින්න බැරි වුණොත් මරණින් පස්සේ බ්‍රහ්මලෝක උප්පත්තියක් ලැබලා එහිදී නිවන් දැකලා පිරිනිවන් පානවා කියලා ඒ සූත්‍රයේදී පදාරලා තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කරන විදිහට උන්වහන්සේ බ්‍රහ්මචාරියාව කියන උසස් හැසිරීමේ අංග හතරක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. මෙත්තා කියන්නේ මෛත්‍රිය, මිත්‍රතාවය, මිත්‍රත්වය. හැමෝටම මිත්‍රශීලීව හැසිරීම, කටයුතු කිරීම මෛත්‍රියයි. මිත්‍රත්වය මෛත්‍රී චිත්ත ස්වરૂපයේ ලක්ෂණයක්.
කරුණාව කවුරුත් දන්නවා. කෙනෙක්ගේ දුකේදී ඒ අයට පිහිට වෙන්නේ කරුණාවෙන් කෙනෙක්ගේ. කාර්මිකත්වය. බුදුහාමුදුරුවන්ගේ ජීවිතයේ මූලික ලක්ෂණයක් තමයි මහා කරුණාව. උන්වහන්සේ ලෝකයාට ධර්ම දේශනා කළේ දුක් විඳය දුකින් මුදවන්න මහා කරුණාවක්. මුදිතාව කියන්නේ මෝදනය. හිත සතුට ප්‍රීතියට පත්වීම. උපේක්ෂා කියන්නේ කිසිම අපේක්ෂාවක් නැති ගතිය. මේ ලක්ෂණ හතර අයිති වෙන්නේ බ්‍රහ්මචර්යාවටයි. ඒ බ්‍රහ්මචර්යාව චූල නිද්දේශ පාළී දනෝ දේන් පිටුවේදී හඳුන්වනවා පරියාය වාචනයක් වශයෙන් බ්‍රහ්මචර්යම් කියලා. ඒ වගේම සංයුක්ත නිකායේ එනවා සූත්‍ර දෙකක්. ද්විතීය කුක්කුටාරාම සූත්‍රය, තතිය කුක්කුටාරාම සූත්‍රය කියලා කුක්කුටාරාම සූත්‍ර තුනක් තියෙනවා. ඒකේ ද්විතීය කුක්කුටාරාම සූත්‍රය එන්නේ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ පළවෙනි කොටසේ 20 පිටේ. තතිය කුක්කුටාරාම සූත්‍රය එන්නේ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ පළවෙනි කොටසේ 28 පිටේ. හේතු වහන්සේ ඒ සූත්‍ර දෙකේම පදාරනවා. හයමේවකෝ ආවුසෝ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ බ්‍රහ්මචර්යං කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ නිවන් දකින මාර්ගය කියන්නේ මොකක්වත් නෙවෙයි, බ්‍රහ්මචර්යාව කියන්නේ උත්තම හැසිරීම. උත්තම චර්යාව උත්තම හැසිරීම. ඒ හැසිරීම රාහුල කුඩා රාහුල සාමණේරයන් වහන්සේට පැහැදිලි කරනවා බුදුහාඳුරුවෝ මහා රාහුලවාද සූත්‍රයේදී. ඒ මහා රාහුලවාද සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ 2 කාණ්ඩේ 142 පිටුවේ. ඒදී උන්වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේට පැහැදිලි කරනවා මෛත්‍රිය වැඩෙනකොට මිත්‍රාතීතී වැඩෙනකොට ව්‍යාපාදේ නැති වෙනවා. ව්‍යාපාදේ තරහවල් හිතේ නැති වෙනවා. ඒකට මෛත්‍රිය කියන්නේ කිසි කෙනෙක් එක්ක තරහක් ඇති කරගන්න නැති, ක්‍රෝධයක් වෛරයක් ඇති කරගන්න නැති චිත්ත රූපයක්. කරුණාව වැඩෙනකොට විහිංසාව නැති වෙනවා කියලා. කරුණාවන්ත කෙනා කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් කරන්නේ නැහැ. කිසි කෙනෙක්ගේ හිතිරිදිර දෙයක් කරන්නේ නැහැ. කිසි කෙනෙක්ට ව්‍යසනයක් වෙන, මරණයක් වෙන, පාළුවක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ කරුණාවේ ලක්ෂණය තමයි. ඉතින් විහිංසා චිත්තය නැති වීම තමයි කරුණාව කියලා කියන්නේ. මුදිතාව වර්ජනය වෙනකොට සූත්‍රයේ දුන්නාතේ කියනවා අරතිය නැති වෙනයි කියලා. අරතිය කියලා මෙතන කියන්නේ යහපත් දේ කිරීමට තියෙන උනන්දුව නතර වෙන එක. දාන සීල භාවනාව දිය සඳහා තියෙන උනන්දුව නැති වෙන. කම්මැලි හිතෙනවා යහපත් දේවල් කරන්න. ඒවා එපා වෙනවා. ඒවා උනන්දුවෙන් කරන ඒ පිළිබඳ උද්‍යෝගය ඇතිවීමට තමයි මුදිතාව කියන්නේ. ඒවා සතුටින් කරන්න පුළුවන්කම. දැන් මුගදෙනේ මොකක් හොඳට ජීවත් වෙලා හොඳ කරලා අනේ හොඳ කරලා වැඩක් නැහැ කියලා ඔය අපාය වෙනවා. මේවා කිසි පළක් නැහැනේ, කිසිම කෙනෙක් මේවා ගණන් ගන්නෙත් නැහැ, කිසිම කෙනෙකුට මේවා අගයක් නැහැ නේද කියලා. අන්න ඒ චිත්ත ස්වරූපින ඇතිවීම තමයි අරතියෙන් සිද්ධ වෙන්නේ. උපේක්ඛාව පැහැදිලි කරන්නේ බ්‍රහ්මචාරයට අයිති. ඒ උපේක්ඛාව වර්ජනය වෙනකොට පටිගය නැති වෙනවා කියලා. කිසි දෙයක් එක්ක ගැටෙන්නේ නැහැ. යමක් තමාට කැමති නෑ කියලා, යම් කෙනෙක් තමාට කැමති නෑ කියලා, ඒකට විරුද්ධ වෙන හිතක් පහළ වෙන්නේ නෑ. ඒක හැටි එහෙමයි, එයාගේ හැටි එහෙමයි, මම මොනවා කරන්නද, හේව හැටි එහෙමයි. ඒකට කියනවා යත
ලාභ සන්තුට්ටිය යමක් ලදසිය සතුටු වෙනවා. ඒවැ හැටි එහෙමයි කියලා පිළිගන්න. ඒ පිළිගන්න පුළුවන් මේ ලක්ෂණ කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. ඒවැ හැටි එහෙමයි එයාගේ හැටි එහෙමයි කියලා දැනගෙන ඒකට කමක් නැහැ කියලා පිළිගන්න පුළුවන්කම. මේ විදිහට පිළිගන්න පුළුවන් ඒ බ්‍රහ්මචර්යාව, මෛත්‍රී, කරුණා, මුදිතාව, උපේක්ඛාව වර්ධනය වෙනකොට ඇති වෙන තත්වයක් කිසි දෙයකින් හිතේ කම්පාවට පත් වෙන්නේ නැහැ. ඒ තත්වය සර්ව සම්පූර්ණ වෙනවා නිවන් දැකලා රහත් වුණාට පස්සේ. බුදු වුණාට පස්සේ. පසේ බුදු වුණාට පස්සේ නිවන් දැකලා සර්ව සම්පූර්ණ වෙන්නේ බ්‍රහ්මචර්යාව. ඒක උතුම් හැසිරීමක්. ඒ නිසා නිවන් දකින්න පිරුම් පුරුණ අයගේ පමණක් නෙවෙයි, සූදානම් වෙන අයගේ පමණක් නෙවෙයි, නිවන් දැක්ක උත්තමයන්ගේ හැසිරීමේ ලක්ෂණය තමයි බ්‍රහ්මචර්යාව. බුදුවරුන්ගේ, පසේ බුදුවරුන්ගේ, ශාවක බුදුවරුන්ගේ හැසිරීම ඉතා උතුම් හැසිරීමක්. ඒ උතුම් හැසිරීමට තමයි බ්‍රහ්මචර්යාව කියන්නේ. ඒ නිසා නිවන් දැකීමේ හේතුව නැත්නම් මාර්ගයත් නිවන් දැකීමේ ඵලයත් දෙකම බ්‍රහ්මචර්යාව කියන උත්තම හැසිරීම. ඒ උත්තම හැසිරීමට පත් වෙච්ච උත්තමයන් කිසි දෙයකින් කම්පා වෙන්නේ නැහැ, පටිගේ නැහැ. උපේක්ෂා සාගර ජීවිත ගත කරන්නේ. ඒකයි කුද්දකනිකායේ පළවෙනි කාණ්ඩයේ 6 වෙනි පිටුවේ ඉන්න මහා මංගල සූත්‍රයේදී බුදුහාඳුරුව වදාරන්නේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං ගැසෙන කම්පති කියලා. ලෝක ධර්ම ස්පර්ශයෙන් රාතන් වහන්සේලාගේ හිත් කම්පාවට පත් වෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. එයින් අදහස් කරන්නේ නිවන කියන්නේ දුක මිදීම, දුක්ඛ නිරෝධය නමින් නිවන හැඳින්වුවේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ පළවෙනි දේශනාවේදීම. දුකක් නැති හිතක් කියන්නේ සැපවත් හිතක්. ඒක සැපවත් කියන්නේ සැප කියන එක විඳින සැපක් නෙවෙයි, සුවපත් හිතක්, දුකක් නැති වෙච්ච හිතක්. ඒ දුකක් නැති හිතක් කියන්නේ අලුත් හිතක් නෙවෙයි, අපේ තියෙන මූලික චිත්ත ස්වરૂපය. දුක හිතට අලුතෙන් එන දේවල්. දුක අයින් වුණාම තියෙන්නේ දුක නැති චිත්ත ස්වરૂපය. ඒක තත්‍ය නිබ්බාන් සූත්‍රයේදී කියනවා අලුතෙන් උපදින දෙයක්වත්, අලුතෙන් සිද්ධ වෙන දෙයක්වත්, අලුතෙන් කරගන්න දෙයක්වත්, අලුතෙන් සකස් කරගන්න දෙයක්වත් නෙවෙයි කියලා. බුද්ධ වචනෙන් කියනවා නම් අජාතං අලුතෙන් ඉපදෙන්නේ නැහැ, අභූතං අලුතෙන් සිද්ධ වෙන්නේ නැහැ, අකතං අලුතෙන් කරන්නෙත් නැහැ, අසංගතං සකස් කරන්නෙත් නැහැ. ඒක තමයි අපේ තියෙන මුල් චිත්ත ස්වરૂපය. ඒක නිසා ඒ මුල් හිත වහගෙන ඉන්න කෙලෙස් අයින් කිරීම, ඒ හිත වහගෙන ඉන්න කසලකොට අයින් කර ගැනීම, ඒ මගේ හිත පිරිදු කර ගැනීම තමයි නිවන් දකින මාර්ගය. බුදුහාඳුරෝ බුදු වෙලා අවුරුදු 20ක් යනකම් නිවන් දකින මාර්ගයට ශ්‍රාවකයන් යොමු කළේ සබ්බ පාපස්සකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානුශාසනං කියලා. ධම්මපදයේ තියෙන ගාථාව. උන්වහන්සේ කිව්වා ඒ ක්‍රමේ උන්වහන්සේගේ විචාරක නේ සීල බුදුරජාණන්ගේ ක්‍රමය නිවන් දකින්න. සබ්බ පාපස්සකරණ හිත පැහැවෙන, හිත රිදවන ක්‍රියාවලින් වැළකිනවා. පාප කර්මයන්ගෙන් වැළකිනවා. වැරදි ක්‍රියාවලින් වළකින එක. වැරදි ක්‍රියාවලින් වැළකුණාම සිද්ධ වෙන මොකද්ද? වැරද්දක් නැත්නම් ඒව හරි ක්‍රියාවල්. ඒවට තමයි කුසලස් උපසම්පදා කියන්නේ. වැරදි ක්‍රියාවල් කරන්නේ ලෝභ, දෝෂ, මෝහ නිසා පාප කරන්නේ. ලෝභ, දෝෂ, මෝහ අයින් වෙච්ච හිතට කියන්නේ අලෝභ, අදෝෂ, අමෝහ හිතක් කියලා.
ඒ අලෝභ අදෝස අමෝහිත ඊටාම සැපදායක හිතක් සුවදායක සිතක් ඒ හිතේ ඇල්මක් ඇති වෙන ඒ ඇල්ම රාගයක් ඒ රාගයේ පහළ වෙන්නේ තිබිච්ච දුක්ඛදායක හිතේ අකමැත්ත නිසා ඊළඟට ඒ ඇල්ම ඇති වෙන්නේ පාපයන් මිදිලා කුසල් රැස් කරගත්තාම සැපින් ඉන්න පුළුවන් කියන මෝහයෙන්ද කුසල් රැස් කරගන්න වෙන්නේ සංසාරේ තවතවත් දික් වෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල හිටියත් ඒ සම්පත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කියන්නේ දුක්ඛේ තියෙන මූලික ලක්ෂණ. අන්න ඒ දුක්ඛේන මිදීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. අන්න ඒ தത്വයට පත් වෙන මාර්ගය තමයි බුදුහාඳුරු ලෝකයට දේශනා කළේ. ඒක ධම්මපදයේ පැහැදිලි කරනවා තෝක තෝකං කණේ කණේ කියලා. ඒක දුකින් මිදීම ටිකෙන් ටික මොහොතෙන් මොහොත කරගන්න පුළුවන් දෙයක් නිසා. ඒ නිසා නිවන් දකින මාර්ගය කියන්නේ අපේ හිතට එන දුක් වලින් මොහොතින් මොහොතේ ටිකෙන් ටික මිදීම. දුකක් නැති හිතක් පවත්වාගෙන යාමට පුළුවන් නම් අන්තිමේදී ඒ දුකක් නැති තත්ත්වයේ හිතේ තහවුරු වීමට තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. තමන්ගේ හිතට දුක් ඇති වෙන්නේ ඇයිද කියන එක තමන්ගේ හිත දිහාම බලාගෙන ඉන්නකොට පේනවා. ඒකට කියනවා යෝනිසෝ මනසකාරය කියලා. මන කියන්නේ මිම්ම දුක්ඛිත මිම්මකට හිතපත් වෙනකොට යෝනි කියන්නේ ඒක ඉපදෙන තැන ඉපදෙන හේතුව දැනගන්න එක. දුක ඇති වෙන්නේ තමාගේ හිතේ ඒකට හේතුව තියෙන්නේ තමාගේ හිතේ ඒ ඇති වෙන දුක නැති වෙන්නේ තමාගේ හිතේ ඒ දුක නැති වෙන ක්‍රමයේ තියෙන්නේ තමාගේ හිතේ ඕක තමයි බුදුහාඳුරු දේශනා කළ චතුරාර්ය සත්‍ය ඒ සත්‍ය දේශනා කළේ මූලික වශයෙන්ම නිවන් දැකීම අරමුණු කරගෙන වයි මම මුලින් සඳහන් කළ සිංසපා සූත්‍රයේදී බුදුහාඳුරු ප්‍රකාශ කළ විදියට උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ලෝකයාට බණ කිව්වේ.